පාස්කු ප්‍රහාරයට කලින් වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් CID සොයා ගැනීම කරද්දී CID ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙන්නේ රවි සෙනවිරත්න එවැගේමයි අධ්‍යක්ෂක වෙන්නේ ශානි අබේසේකර මෙතනදී සහරාන් හෂීම් ගැන නිශ්චිත වශයෙන්ම අනාවරණයක් වෙනවා එහෙම තියෙද්දි තමයි විදේශ බුද්ධ්‍යාංශයකින් ලද තොරතුර අප්‍රේල් මාසයේ 16 වෙනිදා CID ට ලැබෙන්නේ රවි සෙනවිරත්න ඒක විවෘත කරලා බලන්නේ ඔය වගේ සන්දර්භයක් ඇතුලේ රවි සෙනවිරත්නට සහ ශානි අබේසේකරට නීති විරෝධී නොකර හැරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්න බැයිද දැන් මේ ගම්මන්පිල මහත්තයා දන්නේ මේ කමිටුවට පත් කරලා ඉන්නේ කවුද කියන්නේ ලැජ්ජා හිතෙනවා ඇත්තටම උස්සන් ගැන වර්තාවේ කවුද සභාපති කියලා දැක්කම මේක සභාපති කෑගල්ල හිටපු මහාධිකරණ වෙනසුරු AN ජයකිද අල්විස් මහත්මී AN කියන්නේ ආඩම්බරගේ ආඩම්බරගේ ජයකිද අල්විස් මහත්තය මේ අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරියක් විදිහට පත් වෙලා වසර දෙකක් යනකොටම විසමාචාර හේතු මත සේවයෙන් ඉවත් කරන ලද කෙනෙක්ව තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කමිටුවේ සභාපති වේදියා විදිහට පත් කරලා තියෙන්නේ යම් කමිටුවක සමාජිකයෙක්ගේ හැකියාව පැවැත්ම අනිවාර්යයෙන්ම අභියෝග කළ හැකි අපේ නඩුවකදී විත්තිකාරයට අයිතිය තියෙනවා තමන්ගේ නඩුවාන විනිශ්චයකාරවරයා පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. ඒක ඕනම රටක අධිකරණයක විසින් සැකකරුවන්ට ලබා දීලා තියෙන අවස්ථාවක්. එහෙමනම් මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මේ කමිටුව පත් කරපු අවස්ථාවේ විජිතේරත් ඇමතුමන්ට කාඩිනල් තුමන්ට අවස්ථාව තිබුණා මෙම විනිසුරු වරියට අවශ්‍ය විරෝධය පළ කරන්න. අභියාචනා අධිකරණයට ගිහිල්ලා ඒ විරෝධය පළ කරලා එතුමිය ඉවත් කරගන්න. හැබැයි මේ විමර්ශන කමිටුවේ කිසිම සමාජිකයෙකු පිළිබඳ පැවැත්ම වූ හැකියාව පිළිබඳ කිසිම විරෝධයක් කිසිවෙක්ගෙන් ආවේ නැහැ. වාර්තාව හැදලා ඉදිරිපත් කරාට පස්සේ වාර්තාව කියවලා බලලා තමන්ගේ චක්ගෝලයන්ට තමන්ගේ දේශපාලන සගයන්ට ඒ වාර්තාවෙන් වැරදිකරුවන් බවට පත් කරලා තියෙනවා කියලා දැක්කට පස්සේ කමිටු සමාජිකයන් පිළිබඳ විරෝධය පළ කරලා වාර්තා ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදයක් ලෝකේ කිසිම රටක නැහැ කියන එක නොදන්නා අපේ විජිත හේරත් ඇමතුමාට නීතිඥයෙක් වශයෙන් කියා දීම මගේ යුතුකමක් විදිහට මම සලකනවා.